Hello, back again. Right. ඉතින් අපේ bootstrap section එකේ පළවෙනි වීඩියෝ එකෙන් අපේ වැඩේ පටන් ගමු. Right. ඉතින් මෙතනදී ගොඩක් වැදගත් වෙන කරුණු ටිකක් අපි කතා කරනවා. ඒ හින්දා bootstrap section එක නම් මග අරගන්න එපා. WordPress කරත් ඔබට bootstrap සෑහෙන වැදගත් වෙනවා. Right. ඒ වගේම අපි මෙච්චර වෙලාවක් කතා කරපු CSS ගැන, HTML ගැන, jQuery ගැන මේවා practically use වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට bootstrap එක කතා කරන්න පුළුවන්. Right. ඉතින් මගේ මේ වෙද්දි මම ෆෝල්ඩර් එකක් හදාගෙන තියෙනවා මගේ hacking elk videos එකේ තමයි මගේ හැම එකක්ම මෙතන content එකේ දාලා තිබ්බේ. ඉතින් එතන තියෙන එකේ bootstrap කියලා තියෙන ෆෝල්ඩර් එකක් හදාගෙන ඒක යාට තියෙන්නේ bootstrap.html කියලා HTML ෆයිල් එකකුත් හදාගෙන තියෙනවා. ඉතින් ඔයත් VS code එකේ අර තියෙන ෆෝල්ඩර් එකක් හදාගන්න bootstrap කියලා. ඊට පස්සේ ඒක යාට තියෙන්නේ bootstrap.html කියලා ඔයගේ ෆයිල් එක හදාගන්න. ඊට පස්සේ මම සාමාන්‍ය විදිහට මෙතන HTML structure කරගෙන තියෙනවා. අරගෙන මෙතන h1 title එකක් දාලා තියෙනවා. Hi, why not chat hacking.lk කියලා title එකක් දාලා තියෙනවා. Right. මෙහෙම මෙතන ටයිටල් එක දාලා තිබුණාට මට මේක චෙක් කරන්න පළවෙනි බටන් එකකුත් දාන්න එපේ. Right. අපි මෙතන බටන් එකක් දාගමු. Right. මම මෙතන බටන් එකක් දා ගන්නවා. බටන් එකක් දාගෙන මම මේකට දා ගන්නවා click here කියලා දා ගන්නවා. Right. මෙහෙම දාගෙන මම මේක save කරගෙන යමු අපේ live server එකට. Live server එකට ගිහිල්ලා බලමු. Right. Live server එකට ගියාට පස්සේ මෙතන සාමාන්‍ය දෙයක් තියෙනවා. Hi, why not check hacking.lk කියලා click here කියලා බටන් එකක් තියෙනවා. හැබැයි මේ කිසිම ලස්සනක් නැහැ. එහෙනම් පොඩ්ඩක් ලස්සන කරගමු. ලස්සන කරගෙන මම යනවා මගේ bootstrap website එකට. bootstrap website එක ගිහිල්ලා මම download කරන section එකට යන්න. Right, okay. මෙතනට ගිහිල්ලා අපි අර JavaScript include කරගත්ත වගේම code එකක් copy කරලා දාන්න විතරයි තියෙන්නේ. Right, මෙතන ඔයාලට කෙලින්ම copy එකක් ගන්න පුළුවන්. මෙහෙම ගත්තා. උඩට ආවා title section එකේ. The wooding අපි මෙන්න මෙතනින් වගේ මේක දාගමු. Title එක wooding. Right. මේක දාගත්තා. Right. මේක දාගෙන අපි button එකට පොඩි ක්ලාස් එකක් දෙමු. මේ bootstrap එකේ තියෙන ක්ලාස් එක මෙතන ඇසයින් කරමු. ඉතින් ඒ ක්ලාස් එක ඇසයින් කරලාම අපි කතා කරමු මේ ක්ලාස් කොහොමද අපි සිලෙක්ට් කරගන්නේ කියන එක ගැන. Right. මම ක්ලාස් කියලා දෙනවා සමානයි btn primary කියලා දෙනවා. Right. Okay. අපි මේක අපසර සේව් කරගමු. සේව් කරගෙන අපේ live server එකට ගිහින් බලමු. Right. ඉතින් කලින් තිබ්බ විදිහ මතක ඇති කලින් තිබ්බ වඩා ගොඩක් වෙනස් වෙලා මෙතන නීට් එකට මේක ඇවිත් තියෙනවා. හැබැයි තවත් පොඩි කේස් එකක් තියෙනවා. මේක තාම හරියට වෙබ්සයිට් එකත් එක්ක හරියට මැච් වෙන්නේ නැහැ අපේ වින්ඩෝ එකත් එක්ක. රයිට්. එහෙනම් අපි මෙතන වින්ඩෝ එකත් එක්ක මැච් කරගන්න කලින් පොඩි පැරග්‍රාෆ් එකකුත් ඇඩ් කරගෙන මේ ගැන කතා කරමු. හරි. මම බටන් එකට උඩින් ලෝරම් එම්සියුම් පැරග්‍රාෆ් එකක් දාගන්න යන්නේ. රයිට්. මම මේ විදිහට ලෝරම් කියලා ටයිප් කරගෙන එන්ටර් කරනවා. අපි මෙතන ටෙක්ස්ට් එක දෙමු 50ක් වගේ දෙමු. පණහක් වගේ දුන්නා දීලා මෙතන අපි පැරග්‍රාෆ් ටැග් එකක් දා ගන්න ඕන හින්දා මම ලේසියට මෙතන උඩින් දා ගන්නවා p ටැග් එක. ඒ වගේම මේ p ටැග් එක මෙතනින් අයින් කරගෙන මෙතනට දා ගන්නවා. රයිට්. දැන් වැඩේ ක්ලීන්. ඕකේ. ඊට පස්සේ මේක සේව් කරගමු. සේව් කරන අපේ ලයිව් සේව් එකට අපසරයක් ගිහින් බලමු. රයිට්. දැන් බලන්න මෙතන මේ ටෙක්ස්ට් එක ගත්තාම මේ ටෙක්ස්ට් එක මෙතනින්ද මෙතනටම ගිහින් තියෙනවා. ඒතර අපිට කියවද්දී ඇහගෙන යන්න අමාරු. සාමාන්‍ය වෙබ්සයිට් එකේ මෙහෙම නෙමෙයි තියෙනවා දැකලා ඇති. අපි Facebook එකක් ගත්තත් Google එකක් ගත්තත් අපි ලොකු ස්ක්‍රීන් එකකින් බලද්දී මෙන්න මේ දෙපැත්ත ස්පේස් දෙකක් තියෙනවා. මැද්ද අපි කියවන්න පහසු ස්පේස් එකක විතරයි වෙබ්සයිට් එකේ තියෙන්නේ. රයිට්. ඉතින් අපිට මේක bootstrap එකකින් ටැග් ගාලා මේක හදාගන්න පුළුවන්. වෙන මාර්ජින් පැඩින් අපිට තියන්න දෙයක් නැහැ. බොඩි සෙක්ෂන් එකට ආවා. ක්ලාස් එකක් දාගන්න තියෙන්නේ container කියලා. Right, content එක class එකක් දාගත්තා, save කරගත්තා. දැන් ගිහින් බලමු. Boo. Right. දැන් කිසිම ප්‍රශ්න නැත්. මේක දෙපැත්තෙන් ගානට ඇවිල්ලා තියෙනවා. Right. ඒ වගේම මෙතන චුට්ටක් padding එකක් නැහැ වගේ පේන මෙතන උඩටම set වෙලා තියෙන. ඒ හින්දා පොඩි padding එකකුත් දාගමු. Right. ඊට පස්සේ මම මෙතන board එකක් දාගෙන මෙතන division එකකට මේක ගන්නවා. Right. Division එක දාගෙන මෙන්න මේ කොටස මම පල්ලෙහාට දා ගන්නවා. වැඩේ ලේසියි. ඒතර අපිට මේ සම්පූර්ණ කොටස division එකක් ඇතුළේ තියෙන්නේ. ඒතර මේ division එකට මම class එකක් assign කරනවා. Right. මේකට class එක දෙමු border. Right. Border p4 කියලා දෙමු. මෙතන p4 කියලා දුන්නේ border එකේ තියෙන ඝනකමේ value එකක් දුන්නේ. Right. අපිට මේක කැමචිර වෙනස් කරගන්න පුළුවන්. අපි දැනට මේක මෙහෙම save කරගත්තා. මෙතන ගිහින් බලමු. රයිට්. දැන් මෙතන ප්‍රශ්න නැහැ. සයිට් එක perfect විදිහට තියෙනවා. බෝඩ් එකක් තියෙනවා. බෝඩ් එක වගේම මේක සයිට් එකේ මැද්දට, කියන්නේ වින්ඩෝ එකේ මැද්දට මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මෙතන බෝඩ් වැලියු එක නම්බර් 1 කියලා දුන්නොත් රයිට්. ගොඩක් තුනී බෝඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන නම්බර් වලින් මම control කරේ බෝඩ් එකේ තියෙන ඝනකම තමයි control කරේ. රයිට්. ඕකේ. ඉතින් මෙතන අපිට විශේෂයෙන් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි මුලින්ම පටන් ගමු.
අපි මෙතන බටන් එකට ක්ලාස් එක දැම්මේ බටන් එකෙන් වැඩේ පටන් ගමු රයිට් මෙතන මේ බටන් එකට දාපු ක්ලාස් එක මම කොහොමද දැනගත්තේ ලේසි වැඩේ යන්න button.bootstrap කියලා Google කරපු ගමන් මේ page එකට එනවා මේ page එකට ගියපු ගමන් ඔයාලට මෙතන button වල style ගණනාවක් තියෙනවා රයිට් ඔයාලට කැමති style එකක් හදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ රයිට් මේ විදිහට කැමති style එකක් දා ගන්න පුළුවන් ඉතින් අපි මෙන්න මෙතන මේ outline එකක් තියෙනවා දාමු outline එකක් තියෙනවා මෙන්න මෙතන තියෙන class එක copy හක් ගත්තා රයිට් මෙතනට ඇවිල්ලා paste කරා වැඩේ simple save කරා live save එකට ගියා රයිට් ප්‍රශ්න නැහැ button එක වෙනස් වෙලා තියෙනවා ඒ වගේම අපිට මෙතනින් පුළුවන් සම්පූර්ණ width එකට ගිහින් තියෙන button එකක් ගන්න. එවාගේ මේ small button, large button ගන්න පුළුවන්. Right? ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහට මේ button ටික customize කරගන්න පුළුවන්. මේ bootstrap වල තියෙන classes ටික පාවිච්චි කරලා අපි වෙනම colors හදන්න, වෙන වෙනම padding margin හදන්න, corners හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. Right? එතකොට ඔයාලට මේ විදිහට මේ classes පාවිච්චි කරන්න පුළුවන් වගේම තවත් දෙයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි දැන් මෙන්න මේක මෙතන මැද්ද රසන් වුණානේ. ඒ වගේම මම මේක පොඩ්ඩක් नॉर्मल विजिट स्क्रीन कर रईट बल मेक मम नॉर्मल विजिट स्क्रीन गद्दी मल मेन मेथन तीन परतरे गोड़ा दिन मेन मे नॉर्मल विजिट गद्दी परतरे अड़वेगन अड़वेगन प्रश्न रईट मेथन टापम मेक ब्रेक पार पाइन रईट एक अने मेक रेस्पॉन्सिव विजिट हजलती है कंटेन के क्लास पावच पास कंटेन के क्लास मेक रेस्पॉन्सिव विजिट हजलती मेक लार्ज स्क्रीन के मेहमती है प्रश्न अने इट पे मे लारज स्क्रीन की मेक मीडियम सैज कटे स्क्रीन गांड कड़ना रईट इस मीडियम सैज की आप प्रश्न मेन स्क्रीन आप मेक मीडियम लेवल के स्मा वर्षन कड़ना इट पास हम कैड लेवल सामने मोबाइल वर्षन गांड मे कड़ा पुल रईट इवा ब्रेक पाइंट गणनावक मेक तीन स्क्रीन मैच रईट मे बन एक विधि मैच ब्रेक पाइंट गणनावक तीन अगर ब्रेक पॉइंट अभी वेबसाइट रेस्पॉन्सिव विधि लेसियम दागन पुल मेमन मेक मे ब्रेक पॉइंट मैनुअल दी मैं रेस्पॉन्सिव सहन गेम अद्दीन मेतन किसी प्रश्न अना लेसियम ब्रेक पॉइंट दागने वेबसाइट नीट दागने पुलवा रईट इतनी बूस्टर अभी गोडक बेसिक दिता कथा कर प्राक्टिस बल्कि मेक तीन अडवांस कॉन्सेप्ट अब तवा देवा कथाकरण तीन इतनी इला वीडियो हम ये देवल कथाकरण।